සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අපි ගියේ ඉරිදා විශේෂයෙන්ම ශුදෝ සභාව ලස්සන මංගල්‍යයක් පැවතුවානේ දේව දයාවේ මංගල්‍යය ඉතින් ඉරිසලා ඉරිදා අපි උත්තාන මංගල්‍ය සැමරුවා මේ දේවල් සමරන කොට රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ස්වාමින් වහන්සේ ඔබටයි මටයි මේ දේවල් තුලින් කතා කරනවා ඔබ හදවතට මගේ හදවතට කතා කරනවා එහෙනම් විශේෂයෙන්ම පහුගිය කාල පරිච්ඡේදය තුල අපි උත්තාන වූ ස්වාමින් වහන්සේ ගැන නිරන්තරයෙන්ම කතා බහ කරා ඒ වගේම අද දවසේදී මම කැමති ඔබත් එක්ක බෙදා ගන්නට ඒ දේව දයාව හරහා ශුදෝ ස්වාමින් වහන්සේ දයාවේ ජේසු අපිට මොනවද කිව්වේ කියලා දයාවේ ජේසුගේ හදවත ඔබ දැකලා තියෙන දයාවේ ජේසුගේ පින්තූරයක් ඒ පින්තූරේ හදවතින් තමයි ගොඩාක් ලස්සන ලස්සන පාට පාට රැස් ගලාගෙන යනවා මේ මුළු විශ්වයටම. ඉතින් මට ඒ වගේ මොහොතවල වලදී ඒ පේ පුන්තූරේ දකින දකින මොහොතවල වලදී මට මතක් වෙන දේ තමයි අම්මේ තාත්තේ දුවේ පුතේ මෙන්න මේ දයාව ස්වාමින් වහන්සේගෙන් ගලාගෙන යන්නේ හරියට ගංගාවක් ගලාගෙන යන විදිහට ජල දහරාවක් ගලාගෙන යන විදිහට ජල දහරාව අම්මේ තාත්තේ දුවේ පුතේ මහා ගංගාවක් එහෙම නැත්නම් දිය ඇල්ලක් ගලාගෙන එනකොට ඒ දිය දහර හැම තැනටම යනවා පල්ලෑ තියෙන තැන්වලට යනවා ගල් අස්සට යනවා යන්න පුළුවන් හැම තැනටම ගිහිල්ලා තමයි හැම තැනක්ම ස්පර්ශ කරලා ප්‍රාණවත් කරලා තමයි ඒ ජල ධාරාව නොනැවතී ගලාගෙන යන්නේ එයා මහා සමුද්‍රය හොයාගෙන මෙන්න මේ ආකාරයට ස්වාමින් වහන්සේගේ දයාව අපේ ජීවිතයට ගලාගෙන එනකොට රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ මොකද වෙන්නේ උන්වහන්සේගේ ජල ද ඒ උන්වහන්සේගේ දයාව අපේ ජීවිතවල වලට ගලාගෙන යනවා කොහෙන්වත් නවත්තන්න බැරි විදියට අපේ ජීවිතයේ තියෙන දුර්වල තැන්වලට යනවා අපේ ජීවිතේ වැටිලා තියෙන තැන්වලට ඒ දයාව ගලාගෙන යනවා අපි අසනීප වෙලා අපි රෝගාතුර වෙලා අපි දුක් විඳින තැන්වලට මේ දයාව කරුණාව ගලාගෙන යනවා ඒ වගේම අපිට එසවෙන්නට ඕනි තැන්වලට යන්නට ඕනි තැන්වලට එසවෙන්නට අවශ්‍ය කරන ස්වාමින් වහන්සේගේ ඒ තල්ලුව ඒ දයාව අපේ ජීවිතයට ගලාගෙන එනවා එහෙමනම් අපිට යුතුයකමක් තියෙනවා අම්මේ තාත්තේ දුවේ පුතේ දිග හරින්නට අපේ ජීවිතය අපේ වහලා තියෙන දොරවල් අපේ හදවත අපේ මනස මේ හැම දෙයක්ම දිග හරින්නට අපිට නියමිතයි මොනවටද ඒ දිග හරින්නේ උන් වහන්සේගේ දයාවට ඇතුළු වෙන්නට ඉඩ දෙන්නට ඒ ගලාගෙන යන්නට සලස්වන්නට ඉතින් ඒ දයාව කරුණාව අපේ ජීවිතය තුල ගලාගෙන යනකොට අපේ තාත්තේ දුවේ පුතේ යමක් සිදු වෙනවා ඒ තමයි අපිට නිකන් ඉන්න බෑ අපේ ස්වාමින් වහන්සේගේ දයාව බලවන්තව අත්දකින්නකොට ඒක තියාගෙන අපිට නිකන් ඉන්න බෑ අපිට ඒක බෙදා ගන්නවයි හිතෙන්නේ අනිත් කෙනාට දෙන්නවයි හිතෙන්නේ අනිත් කෙනාට ඒක දුන්නේ නැතත් අනිත් එක්කෙනාට ඒක දැනෙන්න පටන් ගන්නවා gedari ඉන්න අයට දැනෙන්න පටන් ගන්නවා සමාජයට දැනෙන්න පටන් ගන්නවා ඉතින් ඒක නිසා මේ දෙවියන් දෙවියන්ගේ දයාව කියලා කියන්නේ ස්වාමීන් වහන්සේගේ දයාව එහෙමනම් අවුන්වහන්සේ අපිට දෙනකොට ඒක අපිට තියාගෙන ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක අපි අනිත් අයට ගලාගෙන යන්නට සලස්සෝ යුතු දෙයක් ඉතින් ඒක නිසා අද දවසේදී මම විශේෂයෙන්ම ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ දයාවෙන් පිරි ජීවිතයක් ගත කරන්නට ඒ දයාව ජීවත් කරවන්නට ඔබට හැකි වෙන්නට කියලා ඒ දයාවේ ජේසුස් ස්වාමින් වහන්සේ ඔබේ හදවත තුළ ජීවත් වෙලා හැමදාමත් එය ඔබෙන් දෝර ගලා යන්නට සැලැස් වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා ඔබ සිල් දෙනාට ජේසුගේ විහිටයි